ප්‍රශ්නයක් කියලා බලන්න. ඔව්. මේ දිනවල ඩෙංගු රෝගයෙන් විශාල පිරිසක් දුකටපත් වී ඇත. ඔබ වහන්සේ දේශනා කර ඇති උණබව ප්‍රතිකාරයේ මීට සුදුසුද? මදුරුවන් පලවා ගැනීමට ක්‍රමයක් සහ ඊට ප්‍රතිකාරයේ පිළිබඳව පිළිතුරක් ධර්මයේ ඇසුරෙන් බලාපොරොත්තු වෙමි. මදුරුවන්ගේ ඇතිවෙනා රෝගයක් තියෙනවා ඩෙංගු කියන රෝගයක් ඉස්සරහට විවේකාකාරයෙන් තිබිලා තියෙනවා. ඉතින් ඒකට හුඟා තියෙනවා මේ කාලේ අපි සමනන්තරයක් හද. මේ සමනන්තරයත් ඒක තමයි මේ පන්නේ එන්නේ. ඔය ඩෙංගු කියන එක හැදෙන කොටත් ඔකේ ඉන්නා විවිධ හේතු තියෙනවා. අපි සිංහල වචනයක් තියෙනවා. අපි ඩෙගා නටනවා කියලා එක. ඔය බෙර ගහන නටනවා තියෙනවා. අඩබෙර ගහනවා කියලා කියනවා. අඩහැර පානවා කියලා. අඩහැර පානවාට කියන එක තමයි ඩෙගා නටන. අපි පැරණි පැරණෝ කියන කතාව. ඇවිදලා ඩෙගා නටලා ගියා. ඔහොම කියනවා. ඒ කියන්නේ මොනවා හරි කවන්නේ නැහැ නිකන් බොරුවට කෑ ගහලා කයි වාරු ගහලා නැති වරොන්දු දීලා මෙහෙම යන සිරිත් තියෙනවා. ඒ වගේ දේවල් යම් යම් කාලවල වැඩි වෙනවා. ඒතර සමනන්තරයක් හැදෙනවා. යමකට ගැළපෙන පරිසරය. ඒ රෝගීකත් දාලා තියෙනවා ඒ වගේම නම. ඒ වගේ එකින් එකට සම්බන්ධයක් තියෙනවා. නිරුක්ති සම්බන්ධය. ඩෙංගු කියලා නමකුත් ඒකට වැහැලා තිනා කවුරු දැම්මා. ඒ නමින් තියනවා කියන හැදෙන්න හේතුව. ඌනතාවයක් තියෙනවා. යම් කිසි දෙයක් අපිට පොරොන්දුවක් දීලා ගියොත් ඉටු කරනකම් හරි අසහනයක් එනවා. ඒක ඌනතාවයක් බවටපත් වෙනවා. ඔන්නේ ඌනතාවයක් ඇති කරන්නා වූ දේවල් කරපුවාම සසරින්. ඒකේ කර්ම විපාක අපි කරා එනවා. අන්න ඒවත් නිසා අපේ ශරීරගතව ඌනතාවයක් හටගන්න හේතු වෙනවා. ඌනතාවයේ ප්‍රතිඵලයක් තමයි උණ කියන්නේ. ඊකට අවශ්‍ය වෙන ඌනතාවයේ මානසිකත්වයක් මේ කාලේ අරගන්න පරිසරයක් හැදුණොත් සමනන්තරයක් හැදෙනවා. අර අපි කරපු විපාකේ ඇදලා ඉන්නේ. ඌනතාවයක් ඇති කරපු විපාකේ ඇදලා ඉන්න ආපුහම අනන්තර සමනන්තරකින් ප්‍රත්‍ය දෙක සම්බන්ධ වෙලා ඒකෙන් හටගන්නවා ওই රෝගීට අවශ්‍ය මූලධර්ම. හටගත්තාම අපි ඔය සකස් වෙන ආකාරය කියන්නේ ඔය නිරුක්ති සම්බන්ධයක් තියෙන හැම එකකටම වචනේ පද නිරුක්ති වලින් ඕනේ දකින්න. අපිට වෛරයක් ආශ්‍රය කරන්න වෙනවා. වෛරය ඇසුරු කරේ නිරවෝ කර්ම විපාකයේ. වෛරය ඇසුරු කරන්නා වූ කාලයක් ආපුහා ඊට හේතු වෙන්නා වූ දෙයක් ආපුහා මෙහෙම කියලා ගියා මෙහෙම කිව්වා කෝ කළාද මොකද කළේ ඉතින් ඔවුන් වැරදෙන්න ඕන විනාශ වෙන්න ඕන වෛරය ඇසුරු කර. වෛරය ආශ්‍රයෙන් වෛරස් කියලා එකක් හැදෙනවා. ඒක විතර ඩෙංගු වලට හැදෙනවා වෛරස් කියලා එක සම්බන්ධයක් එනවා. වෛරය ආශ්‍රය කරපු ලක්ෂණේ තමයි වෛරස් රෝගෙට විහිවේ. හේතු රහවයි ඵලේ. මෙන්න මෙහෙම හටගන්න ක්‍රමයක් තියෙනවා. ශුද්ධ විදියට ජීවත් වෙලා ශුද්ධ වැඩ කරපුවා. ශුද්ධ ජීවීන් කියලා කොටසක් හැදේ. මදුරත් ශුද්ධ ජීවී කොටාසියටයි අයිති. කෘමි කොටාසිය. අන්නේ වයි කොටසක් හැදේ. අන්න ඒකට හේතුකාරක වන්නා වූ ශක්තියක් අරින් තමයි උපදී. පරිසරය හැදුනහම පරිසරයට අනුකූලව ඒ ඒ සත්වයෝ ඒ පරිසරයේ වැඩෙනවා. සමනන්තරය හැදුනහම අනන්තරයේ සත්වයෝ ඉන්න සත්ත්ව ගන්ධබ්බය හරියට ඉන්නවා. ඒ ගන්ධබ්බය අවශ්‍ය පරිසරය තුළ වැඩෙනවා. වෙන විශාල වශයෙන් බෝ වෙනවා. ඉතින් අපි ඕකට බේත් ගහලා හරියන්නේ නැහැ. බේත් ගැවරි ඉවර කරන්නත් බැහැ. ඒ තරම් ඉන්නවා විශාල වශයෙන්. දැන් පොඩ්ඩක් හිතලා බලන්න. අපිට මොනවද කියන්නේ? යම්කිසි ක්‍රමවේද කියා දෙනවා. කුරුම්බක් ඔබ තියන්න එපා. වතුර එකතු වෙන තැන තියන්න එපා. ප්ලාස්ටික් කෝප තියන්න එපා. ඒවා බොහොම හොඳයි තමයි. ඒවා යම්කිසි ප්‍රයෝග යම්කිසි උපක්‍රම කීරිව අයින් කරන ඒවා. දැන් ඕවා කොහොම අයින් කරන ඒවා තියෙනවා. ගස් කොළන් අරන් ඒවා. ඔය පොර ඉතුරු වෙන්නේ නැව වතුර වලවල් හුඟක් අඩු පැත්තක් තියෙනවා කොළඹ පැත්තේ ඉඳන් නාගරික පැත්තේ. ඒ වගේ ග්‍රාමීය පැති තියෙනවා. ඊවැ කවදාවත් ඔව අයින් කරලා ඉවර කරන්න බෑ. ගස් වල කොළ වැටුනහම කොළ වල වතුර පිටලා තියෙනවා කාලයක්. දවස් 7ක් වතුර තිබුණත් වතුරේ පිට හැදෙන්න ඇති. ඔය කොළ බොඩක වතුරේ ඉතුරු වෙච්ච කොච්චර බැරුව කැලෑ වල කොච්චර වතුරෝ ඉන්නවද? කැලෑ ප්‍රදේශ වල හරියට වතුරෝ කැලෑ කපලා ඉවර කරන්නත් බෑ. අපි සාමාන්‍ය නගරපදව නම්
පුරුුවන් තරම් සුද්ධ කරලා අයින් කරනවා. හැබැයි ඩෙංගු තියෙන්නේ කොහේද බලගුවාම අර සුද්ධ කරලා අයින් කරේ කැලෑ නැති වැටි වලමයි. කැලෑ ප්‍රදේශවලත් ඉන්න ඕන තරම්. ලස්වල පරිසරයේ තියෙනවා. නව බලපෑම් ඩෙංගු මදුර බොහොම ආදී. ඉතින් මේ පරිසරය හැදෙන හැදෙන හැටියට සකස් වෙන ක්‍රමයක්. ඔය තියෙන්නේ. ඉතින් ඒකේ තියෙනා වූ ප්‍රතිකාරයක් වශයෙන් වුණ කියන රෝගීට අවශ්‍ය කරන ශක්තිය තමයි ඖෂධ ශක්තිය තමයි ද්‍රව්‍ය පදාර්ථ ඥානෙට ගෝචර වෙනීමෙන් උණ පදුරේ තිබිලා තියෙන බව දැකලා මම විග්‍රහ කරලා දීලා තියෙන්නේ උණ ගොබේ අරගෙන අන්නේ උණ ගොබේ තුර කෙහෙල් කුහේ වාගෙන ගොබයක් තියෙනවා ඉතෙල්ලම උණ මොටේය කියනවා අන්නේ කල්ලක් අරගෙන ඒකේ තියෙන පතුරු ටික ගලවලා බුව රැහැලා ආහ කරලා වතුර දාන්නේ නැතුව ඒක කෑලි කපලා කොටනවා ඒ ඉස්ම ටික හමුවෙන් මේ දැහැන්දි දෙක ගන්න දුන්නා උදේට දවල්ට හැට උදේට දවල්ට ඊළඟ තවදී පස් වතාවයි දෙන්න ඕනේ ඩෙංගු ඉවරයි ඩෙංගු විතරක් නෙමෙයි ඕනම උනකට එයිම සනීපයි මැලේරියාවත් විතරයි මොලේ මැලේරියාව කියන රෝගයක් තියෙනවා මහා භයානක එකක් ඒ වුණොත් කහ උන නිල් උන කියලා වර්ග දෙකක් තියෙනවා කොළපාට උන වලට නිල් උන කියයි ওই දෙකේ ප්‍රතිවෙන්නා උන කුරුල්ල දෙකක් කලවල අරගෙන දෙකේම අර විදිහට ඉස්මහදලා කලවම් කරලා ඒ කලවම් ඉස්මෙන් පස්ස අතා දුන්නාම මොලේ මැලේරියාවක් සුව වෙනවා ඔන්න අත්හදා බලලා බලන්නලා වස විසක් නෙවෙයි ඒකයි විග්‍රහ කරන්නේ. ඒතර ඒකෙන් පුළුවන්කම ලැබෙනවා ඒ උණ රෝගය දුරු කරගන්න. අනික් කාරණේ තමයි එතකොට ඔය සම්පපාපස ගාතාව. ඒකේ හොඳ ගාතාවක් 108ක් විතර හැමදාම ඔය සුවඳ දු ටිකක් ජීවම් කරලා ගන්න. අරගෙන ගියා ගේ වටේ වටේ දුම් අල්ලන්න ඒක ඒක පුරුදු කරගන්න. අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි අහිවිච්චිකා සතපදි උන්නා නාභි සරබු මූසිකා කතාමි රක්ඛා කතාමි පරිත්තා පටික්කමන්ත භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්න සම්මා සම්බුද්ධානන්ති කියන මෙන්න මේ ගාථා පාඩේ 108ක් කියලා අර සම්පපාපස ගාථාවත් 108ක් කියලා සුවඳ දුම් හදාගෙන ගෙතයි ගිය වටේට දුම් ගලන්න ওই තියෙන තැඟවල බදුරු ඇත්තරයි පරිසරය සකස් වෙලා එනවා ඒක එක්තරා ක්‍රමයක්.